පළවෙනියම මම මේකට උත්තරයක් දෙන්න ඕන ඇමැතිවරයෙකුගේ බලපෑම මත හමුදා නිකුත් කියන්න කොහොමද ඇමැතිවරයෙකුගේ බලපෑමෙන් හමුදා හිස්පතරුන්ටද පිටින් සැංග්‍රිලා බෝම්බකරු අරන් කියන මාතෘකාව ඔව් ඒක උඩ කාර්මික සංවර්ධන අධිකාරිය IDB ආයතන ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් ආයතනය තමයි මේගොල්ලෝ මෙන්ෂන් කරලා මේම බොරු චෝදනාවක් එල්ල කරලා තියෙනවා. ඒක උඩ සෝෂල් මීඩියා වල එක එක තව මීඩියා වල ඒ වගේ බොරු දේවල් ගෙනියනවා. ඒක සම්බන්ධව වල්කීමි. මම කියන්න කැමති ඇමතිවරයා හිටියට කිසිම බලපෑමක් මම මේ IDB ආයතනයට කවදාවත් දීලා නැහැ. කවදාවත් මම IDB ආයතනයට බලපෑම් කරලා නැහැ. මේ කම්පැනි 300ක් රෙජිස්ටර් කරලා තියෙනවා කියලා මෙතුමා කිව්වා ගිය අවුරුදු. ඒ කම්පැනි 300කින් එක කම්පැනියකට හරි දෙන්න මෙච්චර දෙන්න එහෙම කියලා කවදාවත් මම බලපෑම් කරලා නැහැ. වාකීමේ මම කියනවා මගේ ලේකම්තුමා මෙතන ඉන්නවා IDB සභාපති අධ්‍යක්ෂ අදාළ නිලධාරීවරු ඉන්නවා. ඒ නිසා මාධ්‍ය ධර්මයක් තියෙනවා ඔබතුමාලට. මට කියන්න පුළුවන් හිතු සභාපතිතුමා රේනන් මාත්‍යා තමයි මේ ත්‍රස්තවාදී කණ්ඩායමට සල්ලි දුන්නා කියලා මට කියන්න පුළුවන් දැන්. ඒක එහෙම කිව්වට එහෙම දාන්න එපා. එතුමාගේ අහලා බලන්න. ඒක ඇත්තද බොරුද කියලා. එහෙම යා කරන්න කෙනෙක් නෙමෙයි. නමුත් මට පුළුවන් කියන්න. ඒ වගේ එක එක മന്ത്രിවරු එක එක දේශපාලකයා එක එක කෙනා කියන පළියට ඔයගොල්ලෝ කියන දේවල් එහෙමම දාන්න යන්න එපා. මාධ්‍ය ධර්මයක් තියෙන්න ඕන. අද තියෙන தත්ත්වය ඔයගොල්ලෝ කල්පනාවෙන් කරන්න ඕන. ඒක එක එක ඇමතිවරය නැත්තම් දේශපාලකයා කවුද හරි චෝදනාවක් එක්කනට විරුද්ධව එල්ල කරා නම් අදාල එක්කනට ඔයගොල්ලෝ අහලා බලන්න ඕන. ඒක ඇත්තද? එයාගේ අදහසත් අරගෙන දාන්න. චෝදනාකරණයක විතරක් දාන්න එපා. ඒ අදහස අහලා දාන්න. අහලා බලලා දෙන්නගේම අදහසකම මාධ්‍ය ජනතාවට එලි කරන්න ඕනේ. ඒකයි රටට කරන්න ඕනේ මේ වෙලාවේ සේවාවක්. දෙන්නටම එලි කරලා තිනවා කීපදෙන සුයිසයිඩ් බොම්බස්ලාගේ නම වශයෙන් ඒකට සම්බන්ධ වෙච්ච අය හිටිය ගැවල් තොරතුරු දෙන්නටම එලි වෙලා තිනවා. ඒ නිසා බුද්ධාංශය තමුන්ගේ පරීක්ෂණය කරගෙන යන වෙලාවදී අපි ඒ බුද්ධාංශයටත් ආරක්ෂාංශයටත් අපි උදව් කරනවා. ඒක මාධ්‍ය වාකීමක්, ඒක දේශපාලකයේ වාකීමක්, අපේ රට තුළ ජීවත් වෙන සියලුම ලාංකිකයන්ගේ වාකීමක්. ආගම් ભેදෙන් තොරව අපි සියලු දෙනාම ಜಾති ભેදෙන් තොරව, පක්ෂ ભેදෙන් තොරව අපි පටු දේශපාලනයක් මේක මේ 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 සිද්ධිය තියාගෙන කරන එක සම්පූර්ණම වැරදි. මේ වෙලාවදී අපේ රට තිබුණොත් තමයි අපිට දේශපාලනය කරන්න ඒ වගේ පටු දේශපාලන කරන අයට පුළුවන් දේශපාලනය කරන්න රට තියෙන්න ඕන. මේ ත්‍රස්තවාදයේ ලේසි ත්‍රස්තවාදයක් නෙමෙයි. එල්ටීටී ත්‍රස්තවාදයට අවුරුදු 12 වසර තමයි මරාගෙන මරන බෝම්බකයක් ගෙනල්ලා මේ වගේ සිද්ධියක් ඇති කරන්න උනේ. මේ ත්‍රස්තවාදී කල්ලිය ආරම්භ දවසම මරාගෙන මරන බෝම්බත්තක ගිහිල්ලා 300කට වැඩි අපේ ලාංකිකයෝ හෝ ලෝකේ ඉඳලා ආපු අපේ සංචාරකයෝ මරලා දාලා තියෙනවා. කිසිම අනුකම්පාවක් නැතුව එයාලට දඩුවම දෙන්න ඕන. මේක වහාම අපි ශිරලාම එකතු වෙලා දැනටම මාධ්‍ය මන් දැක්ක 100 200ක් වගේ තමයි ඉන්නවා කියලා. ඒ 100 200 කවුද කියලා, ඒකෙන් පිටිපස්සෙ ඉන්නේ කවුද කියලා, ඒක සොයා බලලා එයාලට උපරිම දඩුවම දීලා එයාලව නීති මාර්ගයකට යොදවලා අපි ඔක්කොම ගන්න උදව් කරන්න ඕන. ආරක්ෂංශයට උදව් කරන්න ඕන. ඒක ඇර මේ SP දිසානායක ඇමතිවරයා ගිය දවස 52 කාලයේදී උපරිම ට්‍රයි කරා මාවයි මාගේ පක්ෂප මන්ත්‍රීවරු පස්තනාම ඒපත ආණ්ඩු පිටවන්න උදව් ගන්න. මෙන් එයා කියලා තියෙනවා මන්ත්‍රීවරු පස්තනාම රදිල් වික්‍රමසිංහ මහත්තයා තියාගන්න ඕන නිසා අපිට උදව් කරනවා කියලා. ඒ මේ SP දිසානායක කතා කරපු තොරතුරු මගේ ෆෝන් එකේ තියෙනවා. අර අංගේ කොහමද කියලා අහපු දේවල් මගේම විශාත් කොහමද කියලා අහපුවා මගේ තියෙනවා. මගේ ෆෝන් රෙකෝඩ් එකේ තියෙනවා. ඒක ඕන නැහනේ. ඒක වෙලාවට දාන්න ඕන නම් දාන්න. එතුම නෑ කියනවා නම් නෑ දැන් දැම්ම නම් හොඳයි අමතුම. ඔව් සහෝදරයා මම නම් කියන්නේ පට්ට දේශපාලනය කරන්න එපා කියලා එතුමාට කියනවා. එතුමා චෝදනා කරා SLP කාර්යාලේ මම වැඩ කරා. එතුමා ජොබ් දුන්නා. මම එන්ජිනියර් සිවිල් ඉංජිනේර් මම. එතුමා SLP මේ අමුලික බොරුවක් කියන්නේ. එයා මාව සෙන්ට්‍රල් කමිටි මෙම්බර් කියලා පත් කරා. ඒක චන්ද්‍රිකා මැඩම් සභාපති ඉදිරියේ දරනකොට මම SLP සෙන්ට්‍රල් කමිටි මෙම්බර්. එතුමිය පත් කරා මාව. එතුමා පත් කරලු. එතුමා අනාථකම් දොරලා මාව කොළඹට එක්කන් ආවලු. ඒවේ අමූලික බොරු කියන්න එපා ඇමතුමා. හිටපු ඇමතුමා. ඔබතුමාට ගිය ඡන්දයේදී නුවර දිනන බැරි වුණා. ඔයා ජාතික ලැස්තුවේ ආවේ. ඔයා ජේෂ්ඨ දේශපාලකයෝ. ඔයාගේ කට නිසා තමයි අවුරුදු දෙකක් හිරේ හිටියේ ඔයා. ඔයාගේ කට නිසා තමයි අපේ අහිංසක අපේ ජනාධිපතිතුමාට ප්‍රශ්නයක් වුණා. ඒ පක්ෂේ ඔයා ඉන්න නිසා. ආ රංගේ කියලා කතා කරා. රංගේ මාතේ එළියට දැම්මට අපි තාම රිෂාඩ් කියලා කියපු තොරතුරු මංගව තියෙන රෙකෝඩ් තාමම එළියට දැම්ම නැහැ. අපි ඒ වගේ පටු දේශපාලන අපි කරන්නේ නැහැ.
යාගේ ඉන්න පක්ෂය අපේ නායකයා මගේ ජනාධිපතිතුමා. ඒ නිසා එතුමාව රැක ගන්න ඕනේ නිසා අපේ ජනාධිපතිතුමාගේ පක්ෂය ඉන්න නිසා මම පොටක් ඉවසීමකින් ඉන්නවා. තවත් එයා නැහැ කියලා කියනවා නම් එහෙම මට කෝල් කරා කරදර කරා මම මක්කාව ඉන්නකොට මක්කාව හිටියා. එයා කෝල් කරා අන්තිම කෝල් ඒකත් තියෙනවා රෙකෝඩින්. රිෂාඩ් අපි මේ ආගේ ජනාධිපතිතුමා ඔයාගේ අහන්න කිව්වා ඔයා ඇවිල්ලා ජොයින් වෙනවද නැද්ද කියලා. මං කිව්වා එන්න නැහැ කියලා. මම කිව්වා ඊට පස්සෙ කිව්වා නෑ අපි පාර්ලිමේන්තු විසුරන්නවා කියලා. මං කිව්වා එන්න විසුරන්න. මම ජන්දට ලෑස්ති කිව්වා. එහෙම කියපු මිනිස්සු හැමෝම මම ඕන ඔක්කොම තොරතුරු ඔක්කොම යත් එක කතා කරපුවා එයා අහපුවා තියෙනවා. ඒ රිවෙන්ජ් එක තමයි දැන් එයා ගන්නෙ. එයාත් කිව්වා මගේ මල්ලි රියාජ් මට මල්ලිලා දෙන්නයි ඉන්නේ. එක මල්ලි දේශපාලනය කරනවා, එක මල්ලි බිස්නස් කරනවා. බිස්නස් කරන මල්ලි හෝ දේශපාලන කරන මල්ලි හෝ මේ මේ බොමත් එක්ක සම්බන්ධ වෙච්ච නැත්නම් මැරිච්ච නැත්නම් අත්තනම ඉන්න ඉබ්‍රාහිම් මාත්‍යාත් එක්ක කිසිම බිස්නස් සම්බන්ධයක් නැහැ. එහෙම තියනවා නම් ඔප්පු කරන්න ඕන. රෙජිස්ටර් කම්පනිස් එකෙන් ගිහිල්ලා බලන්න ඒ කම්පනි දැන් මේ මෙතන කියන කම්පනි එකෙන් මගේ සහෝදරයා අධ්‍යක්ෂද කියලා සම්බන්ධයක් තියෙනවද කියලා. ඒ එහෙම මේ බොරු දේශපාලනේ මේ ත්‍රස්තවාදය අපිත් එක්ක තල්ලු කරන්නේ අසාචාලි මුජිබුර් රහමාන් රිෂාඩ් බතුද්දීන් එක්ක ඔගොල්ලෝ මේ දෙසියක් ඉන්න මේ කල්ලිය නැතිකරන්න සුද්ධ කරන්න අපිව පාවිච්චි කරන්නේ. අපි අපි සූදානම්. අපි කාඩිනල් රංජිත් මැතුමාට අපි ස්තුති වෙන්න ඕනේ. එතුමා තමයි මේ ලංකාව තවත් ජූලියක් 83 ජූලි වගේ කල් ජූලියක් වගේ එකක් මේ ඒප්‍රල් මාසෙ වෙන්න නැතුව රකගත්තේ එතුමා. එතුමාගෙන් ඉගෙන ගන්න. ඒකෙන් එතුමාගෙන් ඉගෙන ගන්න. මේ පටු දේශපාලනය කරන්න එපා. මේ හිංගන මිනිස්සු වගේ නේ ඔයගොල්ලෝ මේ මේ වගේ හැසිරෙන්නේ. මේක මේ ආසත්තාලිත් සම්බන්ධ නැහැ. මම වාකීමෙන් කියනවා. මුජිබුර් රහමානුත් සම්බන්ධ නැහැ. මම වාකීමෙන් කියන කැමති. අපේ මෞලවතුමාලගේ සංගමේ ඉන්නවා මේ විශ්ව මුක්ති කියලා එතුමාගේ යටතේ තමයි 99%ක් මෞලවතුමාලයි අපේ මුස්ලිම් අය අපි ආගම් දරන මුස්ලිම් අය එතුමාව තමයි පිළි අරගෙන දෙන මේ විද්වත් මණ්ඩලය කියලා. අපි මේ ත්‍රස්තවාදයට විරුද්ධයි. මේ ත්‍රස්තවාදයයි ඉස්ලාම් ආගමේ කලවම් කරන්න එපා. මේ ඉස්ලාම් ත්‍රස්තවාදයක් නෑ. ඉස්ලාම් ආගමෙන් ත්‍රස්තවාදයක් කියලා නෑ. ත්‍රස්තවාදයට ආගම නෑ. ත්‍රස්තවාදයට කුල නෑ. පක්ෂයක් නෑ. ජාතියක් නෑ. මේ ත්‍රස්තවාදී. මේ ත්‍රස්තවාදයේ ලංගව ත්‍රස්තවාදයක් නෙමෙයි. මේ මේ ත්‍රස්තවාදී නායකයා ලංගාව නෙමෙයි ඉන්නේ. ලෝකයේ ඉන්නේ. එයාලගේ අරමුණ මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒ මේ එල්ටීටී නම් අරමුණක් තිබ්බා රට මොන කියලා. ඒකටත් විරුද්ධ වෙච්ච සමාජයක් අපි. ඒකටත් විරුද්ධ වෙච්ච නායකයෝ අපි. ඒ නිසා තමයි ලක්ෂයක් අනාථ වුණේ. ඒ නිසා තමයි කාතාමුනි පල්ලිවල මරලා දැම්මේ 100 ගණන්. ඒක නිසා තමයි ඒරාවුරුවල මරලා දැම්මේ 100 ගණන්. ඒ වගේ ත්‍රස්තවාදයට විරුද්ධ වෙච්ච සමාජය අපි. දැන් අපි වේදනාවක ඉන්නේ. අපි දුකෙන් ඉන්නේ, ලැජ්ජාවකින් ඉන්නේ. මුස්ලිම් අපේ නම පාවිච්චි කරලා, අපේ ආගම පාවිච්චි කරලා, අපේ කුරාන්, අපේ අල්ලා දෙවියන් පාවිච්චි කරලා මේ වගේ ජරාව වැඩ කරපු මේ ත්‍රස්තවාදී කල්ලි කවුද වුණත් අපේ නාති වෙන්න පුළුවන් සහෝදරෙන් පොඩි පොඩි ප්‍රමාණයේ මුස්ලිමා ඉන්නේ මේ ලංකාව. සමහර විට පින්දුරු අල්ලගෙන කියනවා. ඒ පින්දුරුව මමත් එක්ක මේ අපේ ලේකම්තුමායි අපේ අනිත් නිලධාරිවරුත් ඉන්නවා. ඒ ඉන්නේ කොළඹට කොළඹ ට්‍රේඩර්ස් අසෝසියේෂන් ප්‍රසිඩන්ට් ඉබ්‍රාහිම් මාත්මයා. එතුමා කොළඹ ඉන්න ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න මිනිස්ටර් එකට ආවම මගේ ළඟ තියාගත්තා නම් සභාපතිවරයාව ඒ පින්දුරු පහක් දෙන්නලා අහනවා. මම අහන්න කැමතියි. මම මේ රටේ යුද්ධ නිමා කරපු නායකයා මහින්ද රාජපක්ෂ. එතුමා ත්‍රස්තවාදීට උදව් කරනවද? එතුමාට මල් මාල දානවානේ, සම්මානයක් දෙනවානේ. රත්නසිරි වික්‍රමනායක මහත්මිය හිටපු අග්‍රාමාත්‍ය, ජී.එල්. පීරිස් හිටපු කර්මාන්තේ එමෙත් සම්මානයක් දෙනවානේ. ඒක වැරදිද? එතුමා දුන්නා ඒ කාලේ. ඒ වගේම පීසන ගම්මේ හිටපු එමෙතුමා එතුමා සම්මානයක් දුන්නා. ඒ වගේම තව එමෙතිවරු කීප දෙනෙක් දීලා තියෙනවා. ඒ නිසා මේ හැම එකනම මේ ත්‍රස්තවාදී කල්ලිට උදව් කරා කියලා කියනවාද? එයි මම මුස්ලිම් නිසාද එහෙම කියන්නේ ඔයගොල්ලෝ? ඒ නිසාද මේ මේ දේශපාලකයෝ මේ සමහර මාධ්‍ය මේ වගේ බොරු චෝදනා කෙල්ල කරලා මේ ත්‍රස්තවාදී කල්ලියට උදව් කරන්නේ? අපේ උඩ අපේ උඩට මේවා දාලා මේ ත්‍රස්තවාදී කල්ලිය කරපු කුමන්ත්‍රණය හරිගස්සන්න ඔගොල්ලෝ අපිත් එක්ක තියෙන රිවෙන්ජ් එක, අපිත් එක්ක තියෙන වෛරය ආණ්ඩු පීතමට උදව් කරුවා නැහැ කියලා මේ සම්පූර්ණ වැරදි අපේ උඩට දාන්නේ මොකටද මේක? අපේ නබිතුමා කියලා තියෙනවා, මම කියන්න කැමති. එතුමාගේ දුව පාතිමා, එතුමා කිව්වා, නබිතුමා කිව්වා මගේ දුව පාතිමා වුණොත් වැරදක් කරා නම් වැරදි, අපේ ආගම අනුව දෙන දඩුවම එතුමියටත් මම දෙනවා කියලා කිව්වා. ඒ වගේ මම ආගම ඉස්ලාම් ආගම ධර්ම මුස්ලිම් එක්කෙනෙක්, මම පක්ෂ නායකෙක්. එම අමාත්‍යවරේ දරනවා මේ අමාත්‍යාංශය ජනතාවෙන් දිගටම ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරේ පක්ෂයක් හදලා දැන් පක්ෂයේ මන්ත්‍රීවරු පහක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. පළාත් සභාව ගිය පළාත් සභාව 10ක් විතර ආවා. පළාත් පාලන ඡන්ද ළඟදි තිබ්බා. අනිත් පක්ෂ ඔක්කොම UMB ආණ්ඩුවේ තිය පක්ෂ ඔක්කොම තිබිච්ච මන්ත්‍රීවරට වඩා අඩු වුණා.
මගේ පක්ෂය විතරයි 100ට හාර්ෂයකින් වැඩි වුණා මගේ පක්ෂය. මන්ත්‍රීවරු 40ක් හිටිය පක්ෂය 160ක් මන්ත්‍රීවරු වැඩි වුණා. සභාව එකයි අපි පාලනය කරේ. දැන් සභාව 8ක් පාලනය කරන මගේ පක්ෂය. ඒ නිසා අපේ දියුණුවට යාලට තරහක් තියෙනවා. ඒ වගේම මේ මේ බඩාල දවසේ මේ අමාත්‍යාංශය ඇවිල්ලා බලන්න. තුන් හාර්ෂයක් එනවා මගේ ලේකම්තුමා අහනවා හැමදාම ඕපීඩි දවසේ නේද සර් කියලා. මගේ නෑදාරුවට මම නියෝග කරලා තියෙනවා බදා දවස වෙන වැඩකට යන්න බෑ. ඔක්කොම වාඩි වෙලා මහජනයා බලන්න ඕනේ කියලා. මේ IDP ආයතනයේ සභාපති මං ගෙනල්ලා පෙන්නුවා. අහලා බලන්න මේ කොම්පනි 300ම එකෙනෙක් ඇහුවා ඔයාලා මොනවද කරන්නේ හැමදාම කියලා මොනිටර් කරන්නේ නැද්ද කියලා. එහෙම පුළුවන්ද කියලා ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනේ. මෙච්චර කාලේ මේ වගේ ත්‍රස්තවාදී කල්ලියක් මේ වගේ ප්‍රහාරයක් එද්දි කරාද? අවුරුදු 10ක් අපි සාමයේ හිටියේ. එක එක පුද්ගලික කම්පැනි වල උදේ ඉඳලා හවස වෙනකම් මොනවද කරනවා කියලා මේ එක ආණ්ඩු ආයතනයේ පුළුවන්ද ඒවා මොනිටර් කරන්න? දැන් චිද්දයක් වෙලා තියෙනවා. දැන් මොනිට කරන්න ඕනේ. ආරක්ෂංශයට අපි ඉල්ලීමක් කරනවා. මෙච්චර කාලේ අපි කිව්වා ප්‍රාදේශීය ලේකම්ගේ අවසරයි, ග්‍රාම සේවකගේ අවසරයි අරගෙන තමයි එයාලගේ නිර්දේශය උඩ තමයි මෙච්චර කාලේ රෙජිස්ටර් කරේ. කවුද අපේ කර්මාන්ත මණ්ඩලේ? මම දැන් අද මම ලේකම්ට උදේම කිව්වා මේ පත්‍ර බලලා ආයි එක කම්පැනියකට නිකන් දෙන්න එපා. එයාලට කියන්න ඩිෆෙන්ස් මිනිස්ට්‍රි අප්‍රූවල් නැතුව, ඩිෆෙන්ස් රෙකමෙන්ඩේෂන් නැතුව අපි කිසිම ආයතන වලට අපි ආයි දෙන්න එපා. ඒ වහලා දාන්න ඒගොල්ලෝ එහෙම දෙන්නේ නැත්නම් පහලා දාන්න කියන. ආරක්ෂංශයෙන් ඩිෆෙන්ස් ක්ලියරන්ස් අරගෙන තමයි ආයි කම්පැනිස් වලට බඩ දෙන්න ඕන කියලා මම කිව්වා. මේ බඩු අරගෙන කියලා මේ බොම්බ පුපුරනවා කියලා දන්නවනම් මේ ආයතන හොඳ වෙලාවට ඒ සභාපතිවරයා සිංහල බෞද්ධයෙක් කෙනෙක්. නැත්නම් යාත් මුස්ලිම් නම් හොඳටම තව ගින්දර දාන ඕගොල්ලෝ. මාධ්‍ය ධර්මයක් තියෙන්න ඕන ඕනනම් කියන්නේ. මාධ්‍යට ධර්මයක් තියෙන්න ඕන. මේ මාධ්‍ය හැසිරීමෙන් තමයි මේක වළක්වන්නවද, මේක තව ශක්තිමත් කරනවද, දේශයක් කියලා කියන එක ලක්ෂ විශ්ස කරනවද? ඉස්සරහ 83 තුන් ආශයක් ඉදී LTT කණ්ඩායම නැත්නම් ත්‍රස්තවාදී කණ්ඩායම 83 න් පසුව සමහර නායකයෝගේ හැසිරීම, සමහර මාධ්‍යගේ හැසිරීම, ඒක මුළු දෙමළ ජනතාවම LTT එක සම්මත කරගත්තා. අවුරුදු 30ක් වුණා අපිට මේක නතර කරගන්න. දැන් අපේ ෆීල්ඩ් මාස්ටර් සරත් පොන්සක මහත්මයා ඊයන් මම දැක්කා එතුමා මේ ගමුවදී කියනවා අවුරුදු 2ක් ඕන මේක නතර කරන්න කියලා. මේක නැති කරන්න සම්පූර්ණම නැති කරන්න අවුරුදු 2ක් ඕන කියලා බෙදගත්ත එතුමා. මේ යුද්ධ කාලයේදී අමුදාපති වශයෙන් කටයුතු කරපු දැන් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමතිවරයා කිව්වා මට සතුටක් ඒ වගේ එක්කෙනෙක්ගේම කියනකොට අපිත් උපරිම අවුරුදු 2ක් නෙමෙයි මාස 2කින් කරි මාසයකින් කරි සෙටාරි මේක අපි මේ සුද්ධ කරලා දාන්න ඕන. මේ කල්ලිය සුද්ධ කරලා දාන්න ඕන. අපේ පුංචි මව් රට, ලස්සන රට, මේ බෞද්ධ සිංහල කතෝලික මුස්ලිම් ජනතාව අතර මෙච්චර කාලේ ප්‍රශ්නයක් තිබ්බ නැහැ. ආගම කටයුතු කරනකොට අහිංසක කතෝලික ජනතාවගේ චර්ච් එකට ගිහිල්ලා කරපු මේ කැත වැඩ අපි ලැජ්ජා වෙනවා. මුස්ලිම් හැටියට මේ වගේ මුස්ලිම් නමෙන් ගිහිල්ලා මේගොල්ලෝ එයාලා මුස්ලිම් නෙමෙයි, මුස්ලිම් ආගමෙම කියලා නැහැ. අපේ නබිතුමාත් අල් කුර්ආනත් කොතනත් කියලා නැහැ. ඒ අපේ ආගම කියන්නේ එක පුද්ගලයාගේ ජීවිතේ බේරනවා නම් මුළු සමාජය බේරපු විදියට අපිට පුණ්‍යයක් හම්බ වෙනවා කියලා. එක මිනිහෙක්ව මරලා දෙන්නා නම් මේ මරාගෙන මරන පොමගාරි මොනවාරි අරගෙන මරලා දෙන්නා නම් මුළු සමාජයේ මරපු දඩුවමක් දෙනවා කියලා අල්ලා දෙවියන් කියලා තියෙනවා. ඒක විතරක් නෙමෙයි මම නම් කියන්නේ කැමති අපේ ආගමෙන් සුයිසයිඩ් කියලා එකක් නැහැ. එහෙම කරනවා නම් උපරිම දඩුවම මම දෙනවා කියලා අල්ලා දෙයන් කියලා තියෙනවා කියලා අපේ නබිතුමා කියලා තියෙනවා. සුයිසයිඩ් කරන එක සම්පූර්ණ වැරදි. යාලා මුස්ලිම් නෙමෙයි. ඊයම් අපේ විද්වතුන් මණ්ඩලයේ සභාපති රිස්වි මුබුදි මාත්මයා එතුමා පැහැදිලි කරා මෙයාලා අපි මුස්ලිම් කියලා බලන්නේ. අපේ මෙයාලගේ බොඩියත් අපේ මුස්ලිම් බැරියල් ග්‍රවුන්ඩ් එකෙන් සුසාන භූමිය තුළට බැරි කරන්න දෙන්න නැහැ කියලා කිව්වා. එයි තදෙන් මුස්ලිම් ආගමෙන් මේ වගේ දේවල් තහනම් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ පවුලටත් හෝ බෑ කාටත්ද මැරිච්ච කාට මේ සුයිසයිඩ් වලින් මැරිච්ච සුයිසයිඩ් කරපු අයට අපේ බැරියල් ග්‍රවුන්ඩ් එකත් සුසාන කටයුතු කරන්න දෙන්න නැහැ කියලා අපේ මෞලවි සංගම නායකතුමා කියලා දෙනවා. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා මේ ත්‍රස්තවාදී ලේසියෙන් ගණ්ඩත් එපා. මේ ත්‍රස්තවාදී දේශපාලක උඩට දාන්නත් එපා. කොතන හරි වැරද්දක් තියෙනවා නම් බුද්ධිආංශය වැරදිද නැත්නම් ආරක්ෂා අමාත්‍යාංශය වැරදිද නැත්නම් කොතන හරි වැරද්දක් තියෙනවා නම් ඒ වැරදි හදාගමු. මේ එක එකනට වැරදි ඇංගල් දික් කරලා දාන්න නැතුව එහෙම කියලා ඇත්ත ත්‍රස්තවාදී ආරක්ෂා කරන්න එපා කියලා මම කියන්න කැමතියි.